දැන් 14 පස්සිරි ප්‍රශ්නේ ඒ කොටස දැන් 17 පස්සිරි ප්‍රශ්නේ ඒ කොටස අපි හදුටක් ගන්න මගර අපිට ප්‍රතික්‍රියා දීලා තියෙන ළමයි ධනයක් ඉන්නේ 2 සෝඩියම් බයිකාබනේට් සොලිඩ් සෝඩියම් කාබනේට් සොලිඩ් CO2 ගෑස් H2O ගෑස් ධන ඩෙසිල් 5ක බමුණක සෝඩියම් බයිකාබනේට් නියතියක් තියලා තියෙනවා 328 රත් කරලා තියෙනවා සමතුලිතට ලැබුණු පසු සෝඩියම් බයිකාබනේට් කුඩා ප්‍රමාණයක් තවදුරටත් භාජනයේ ඉතිරිව තිබුණින් ඔය එහෙම තියෙන්නේ නැහැ ඇයියේ මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් හැම කෙනෙක්ම ඉන්න ඕනේ ඉතිරි වෙලා නේද ළම භාජනයේ පීඩනය අපිට දීලා තියෙනවා භාජනයේ ඉතිරි වෙති ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව ගණන් ගන්න පාළු RP ගුණිතය දීලා තියෙනවා ඔයාලගේ හතර 328 දී සමතුලිතතර එළඹුණු විට භාජනයේ H2O ගෑස් මවුල ප්‍රමාණය ගණනය කරන්න කියනවා ළමයි මේක ඇත්තට සතහනක් අත්‍යවශ්‍යම නැහැ නමුත් මම පොඩ්ඩක් පෙන්නන්න වෙන්නේ මොකද්ද කියලානේ 2 සෝඩියම් බයිකාබනේට් සොලිඩ් ප්‍රතිවර්ත ලකුණ Na2CO3 සොලිඩ් CO2 ගෑස් H2O ගෑස් ආරම්භක ප්‍රමාණ ප්‍රතික්‍රියා ප්‍රමාණ සමුර්ණවක මේ නියයේ ආරම්භක ගන්න දීලා නැහැනේ ඕනේ නැහැ ඇයි එයා කවුද ධනයක් අපි නිකන් හිතමු ඒ වරනේ මෙහෙ ඍණ 2 වයි ප්‍රතික්‍රියා කරයි මේ නිකන් හිතමු එතකොට මෙතන කීයද y නේ ධන y මෙතන ධන y මේ මෙතන ධන y එතන මේක ඕන්නේ නැහැ මේකත් ඕන්නේ නැහැ මෙන්න බලන්න මේ මම මේ පෙන්නේ මේ මවුල ගලන් දෙක එකට මොකෝ වෙයි සමාන මේකේ CO2 ගේ පීඩනයයි CO2 මවුල ගන්නයි H2 මවුල ගන්න සමාන ළමයි CO2 මවුල ගන්නයි H2O ගේ මවුල ගන්න එකට සමාන නිසා එම නිසා මොකද වෙන්නේ CO2 ගේ ආංශික පීඩනයයි H2O ගේ ආංශික පීඩනයකට සමාන ඉතින් ඔයාලට මුළු පීඩනය දිර දිර නේද ඔය පඳුනේ නේ ඒ මුළු පීඩනය කියලා දෙන්නේ කාගේ පීඩන එකතුවද මේ දෙන්නේ එකතුවද ඒ කියන්නේ PCO2 ධන PH2O සමානයි කොච්චරද කීක එකවරක් 10 6යි නේ දැන් මේ දෙක සමාන නිසා ළමයි අපිට එක්කෙනෙක්ගේ ආංශික පීඩන හොයාගන්න පුළුවන් නේද? මේ එහෙමත් මම නිකන් මේ කියන්නේ මෙතන අහලා නැහැ එහෙම මෙතන මුලින්ම අහලා තියෙන මොකද ළමයි? මේ මවුල ගන්න අහලා තියෙන. ඉතින් ඔයාලට ඕනක් පුළුවන්. P = NRT දාලා මුළු මවුල ගන්න වැඩේක සමානයි කියන්නේ. 2යි වගේ. මෙතන මෙහෙම කරන එක තේරුම් ගන්න මේ මොහොතේ මේ ගන්න හැදී මවුල ගන්නනේ. අපි එහෙම කරමු. මම නිකන් දැනුමට වේ දුන්නේ මොකද? ඒවත් අපිට තියා ගන්න හැදී. එතන ඔයාලා ඕන එක්කෙනෙක්ගේ ආංශික පීඩන විදුවම කියලා කොහොමද වෙන්නේ? ඕන එක්කෙනෙක්ගේ ආංශික පීඩන හොයලා ඒකට දානවා P සමානෙන්න. මම මෙහෙම කියන්නේ CO2 ගේ ආංශික පීඩන කීයද කියන්නේ? 0.5 වතාව 10යි. නේ? ඊටසේ ඒකට දානවා P සමානෙන්න. එතකොට ලැබෙන කාගේ මවුල ගන්න? CO2 ගේ මවුල ගන්න නැත්තම් H2O ගේ මවුල. ඉතින් මෙහෙම කරන්න එක තේරුම නැහැ. දාන පද්ධතියේදම පී සමානෙන්න තව පද්ධතියෙතම පී වී සමානෙන්න ආර්පි මවුල ගන්න සමානයි පී වී බෙදීම ආර්පි පීඩනේ 1/10 6යි වර්ග මීටරයට නිව්ටන් පරිමාව දීලා තියෙන්නේ 10යි ගන්න ඩෙසිමීටර් එහෙනම් 10 වෙන තුනෙන් ගුණ කරන්න ගන්න මීටර් කරන්න 8.14 ජූල් මවුලේට කෙල්විනේට T නිරපේක්ෂ උෂ්ණත්වය RT දීලා තියෙනවා නේ අපරාධ 5000 එහෙමයි 5වරක් 10^3 ජූල් මවුලේ 10^3කට 10^3ක් ගියා මේකට මේක කැපුණා 5ට 5 එකයි එකයි මවුල ඒක සමානයි 2y මේ 2y තමයි එක වෙන්නේ y = 0.5යි ඔන්න ළමයි
එහෙනම් ඔයාලට කියන්න පුළුවන් අහන්නේ මොකද ජලයේ බවුල ගානේ දහන්න ඔව් එහෙනම් ජලයේ බවුල ගාන සමානයි 0.5 මාපි මම මේ කතන්දර කිව්වේ මේ පිළිහිණ කතාව මෙතන ඇත්තටම අදාළ නැහැ මේ දැනුපටේ දුන්නේ කතාව ඔයාලා සතහන උනන් ගහලා මුළු බවුල ගාන හොයලා මේක දෙකෙන් බෙදුවා නම් දැන් මේක බවුල ගාන සතහනුනේ නැහැ මම මේ දෙකෙන් බවුල ගාන සමානයකට පේනවා ඒක ටික ස්ටොයික් වෙමි දැන් සතහන් ටිකක් ගහලා මේකේ යොදි සතහන අවශ්‍ය නැහැ ඉතින් හරි එනයි කේසි හොයන්න කේසි හොයන්න අපි මේ පිටේ වෙන්නේ නැහැ නේ කේසි කෙලිම හොයන්න ප්‍රකාශය වෙන CO2 ගෑස් කේ සාන්ද්‍රණය H2O ගෑස් කේ සාන්ද්‍රණය යට මොකක්ද ලියෙන්නේ නැහැ CO2 ගේ මවුල ගන්න බිඳුව ඇදෙන පහයි මවුල පරිමාව 5යි ඝන ඩෙසිමීටර් හරි මේ ಗುಣ කිරීම බිඳුව ඇදෙන පහයි මවුල ජලයේ මවුල ගන්න පරිමාව 5යි ඝන ඩෙසිමීටර් අද කියේ බිඳුවයි දශම බිඳුව එක වතාවක් මේ මවුල් වර්ග DM රින හරිය. අහලා තියෙන මොන එකකින්ද බලන්න? එහෙම එක විහාර නැහැ නේද? නැහැ. ඕන එකකින් ඕන. නේද? AB වල KC වලින්. ආ මුලින්ද KP ගණනය කරේ නැහැ නේද KC වලින්. සෝරි. ඉතල KP ගණන් කිව්ද ඉන්නේ? එනයි එනයි වල මේ අර සමීකරණ හදාගන්න කියලා අපි ඍජුම හදන්න ඇත්තට කියන්නේ නැහැ නේ එහෙමයි කියන්නේ ප්‍රශ්න කියලා තියෙන එහෙම අමුතු කෑනේ බැරි වෙන්නේ 360 සමතුලිතතාවය KP ගණනය කර එනයි KC ගණනය කර හරි එහෙනම් මෙහෙම නෙමෙයි කරන්නේ KP හක්කාර වන්න පුළුවන් ළමයි අහගන්නකෝ එතන කතාව වැදගත් මවුල ගන්න එක සමානයි මුළු පිරින්න එකවරක් 10 පරි එක්කෙනෙක් පිරින්න කී දශම පහ වතාවක් 10 එකවර 10 6 මුළු පිරින්න එත දශම පහ වතාවක් 10 6 එහෙනම් මෙන්න මේක අන්තිම දශම පහ වතාවක් 10 6 මුළු පිරීම දශම පහ වතාවක් 10 6 හරි එහෙනම් KP සමාන වෙන්නේ 10 12යි පස්සර පහ 20.25 වතාවක් 10 12 පැස්කල් වර්ග මෙතන ඒකේ දාගන්න පැස්කල් පැස්කල් කියලා ඒක 25 වතාවක් 10 10යි පැස්කල් වර්ග දැන් කේ සමීකරණ දාමු KP සමානයි KC වතාවක් ආර්ටි ඩෙල්ට එක මේ නයින්නේ හොයන්නේ කිය මේ එක සැරවන්නේ පා. ඊට ඕන විදිහට හදන්න. 2යි 2. එනයි KP සමානයි KC වතාවක් RT ක වර්ගයක් වෙනවා. KP කියන්නේ 25 වරක් 10යි 10යි. වර්ග පැස්කල් වර්ග පැස්කල් වර්ග RPM දුරගේ 5000 නේ පහවතාවක් 10 3 ජූල් මවුලයට ඒකකේ ඒකේ වර්ගය එතකොට එන්නේ 25 වරක් 10 10 බෙදීම 5 වරක් 25 වරක් 10 6 එතකොට එකවතාවක් 10 4 ඒකකේ ඉන්නේ හැබැයි මවුල් වර්ග m ඍණ 6 හරි yeah.
මම ඊළඟට ඉහත විස්තර කරලාද භාජනයට සෙල්සියස් අංශක 328 දී CO2 ගෑස් අමතර ප්‍රමාණයක් එකතු කරන ලදී. තමයි කොයි පැත්තරේ අයිති ප්‍රතික්‍රියා? ආපස්. ආපස් නේද? පසු නැඹුරු වැඩි නේ. එතකොට එත කොහර බර වේද? මේ රවමනේ. වමට බර වේ කියන පුරුකොත්තේ මක්කිරු භාගය. හරි. එතකොට ආපසු නැඹුරු වැඩි වෙනවා. මේ පැත්තරේ යනවා. මේක කියද්දි මෙහෙම සමතුලිතතාවයට එනවා පස්සේ CO2 ගේ ආංශික පීඩනය සමතුලිතත්වයක් කියන්නේ CO2 ගේ ආංශික පීඩනය H2O ගේ ආංශික පීඩනය මෙන් සිව් ගුණයක් විය කියලා. මොකද කියන්නේ? ඒක අපි ලියාගමු කි. ඉරදී. ඒක යාමයි H2O ගේ ආංශික පීඩනය P නම් CO2 ගේ ආංශික පීඩනය කී කියලා කියන්නේ? 4P කියලා නේද කියන්නේ. නේ? ඉතින් ඔයාලගේ කවුරු ඊට පස්සේ මේ මේ CO2 H2O ආංශික පීඩනය හොයන්න මේ තත්ත්වයට තියෙනවා. කොච්චර ලේසි ගන්න. කුසල රැස් කළද? රැස් කළා. ඉතින් KP වෙනස් වෙයිද? නෑ KP අපි දන්නවා 25/10 10. සිපහර 10 10 යන KP කාවේ ළමයි. ඔයාලා සමුදුද මොහොතේ ආංශික පීඩනය නේද මේ දන්නේ? එහෙනම් මේ මොහොතේ මේ தත්ත්වවල KP ට ආදේශ කරන්න පුළුවන් නේද ඔයගොල්ලන්ට? PCO2 වතාවක් PH2O නේ හරිද කියන්නේ? එතකොට ඔයගොල්ලන් CO2 ගේ ආංශික පීඩනය සඳහා දාන්නේ කියන්නේ 4P. H2O ගේ ආංශික පීඩනය P. එතකොට එනවා 25/10 10 නේ මේක. හරිද කියන්නේ? එහෙනම් 4P වර්ග සමානයි 25/10 10. මේක හතර මේ බෙදාගෙන ගමු. දැන් P හොයන්න වර්ගමූලෙ දාමු. හරිද? එතකොට P සමානයි 25 වර්ගමූලෙ කීයද? 5යි 10යි 10 වර්ගමූලෙ ගන්නකොට 5ක් වෙනවා. 4 වර්ගමූලෙ 2යි. එතකොට ඒක 2.5 වතාවක් 10 5 වොන්න ටක් ගන්න සුරු කරන එකයි P. එහෙනම් මෙන්න H2 ගේ ආංශික පීඩනය 2.5 වතාවක් 10 5යි. මෙයා එතකොට 10 වතාවක් 10 වතාවක් 1 වතාවක් 10 6. ඔන්න ඔය කතාවත් මෙතන. මෙලෙසිකා අද විස්තර ගැට නිසා KP වෙනස් වෙන්න විදියක් නැහැ.